bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබෝ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා News First රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවරච්චි. මම කෝෂිලා පත්මසිරි ප්‍රතිවේ නවතානය පුවත් සිරස්සල වෙත. ගොවි ජනපදවල හඳුනාගත් ඉඩම් ගැටලු ගැන ජනපති කළ ප්‍රකාශය. මහවැලි ගොවි ජනපදවල සමහර විට මම දන්නවා එක ඉඩමකට 3 දෙනාට ඉඩම්වල බලපත්‍රය දීලා තියෙනවා. මහනුවර තේක්කවත්ත කසල කන්දේ බලපෑමෙන් මහවැලිගඟ අපවිත්‍ර වීමේ අවදානමක පීරාදෙණිය රෝහලට නව පිටුවක් පෙරළුණු නිමේෂය අලුත් ගමනක ඇරඹුම ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති මෙම උත්සවයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු දහසක් ප්‍රදානය කෙරුණා. පහුගිය අවුරුදු 50ක් 60ක් ගත්තත් අද දවස ගත්තත් ඉඩම් අමාත්‍යංශයේ වේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශ වේවා පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල වේවා මහවැලි ඉඩම් කාර්යාල වේවා ඒ සෑම ඉඩම් අංශයකම කටයුතු පිළිබඳව ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. ඒක අපි විශේෂයෙන් හිතන්නට ඕනේ. ඉඩම් මහවැලි ගොවි ජනපදවල සමහර විට මම දන්නවා එක ඉඩමකට 3 දෙනාට ඉඩම්වල බලපත්‍රය දීලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නවලදී ප්‍රධාන වශයෙන්ම ඒ මානුෂිකත්වය අපි විශේෂයෙන් සලකන්නට ඕනේ. නැත්නම් ඒ අහිංසක දරුපවුල් ගණනාවක් මහපාරට වැටෙනවා. එවැනි කටයුත්තකදී ඒ ඉඩම් අංශ කොහොමද කටයුතු කළේ? ඒ ඉඩම් අංශයේ වගකීම් කොහොමද මේ ප්‍රශ්නේ විදියට කළේ? එය මොන විදිහටද නිර්මාණය වුනේ? මේවා සොයා බැලිය යුතු ප්‍රශ්න. මහනුවර ගොහාගොඩ තේක්කවත්ත කසලකන්ද පසුගිය කාලයේ රටේම අවධානයට යොමු වූයේ එහි දක්නට ලැබුණු හදිසි දසුනක් නිසායි. දැන් ප්‍රදේශවාසීන්ගෙන් තවත් චෝදනාවක් එල්ල වෙනවා. ඒ මෙම කසල කන්දට නගර සභාවේ ගලි බවුසර් වලින් අපද්‍රව්‍ය මුදා හැරීම නිසා මහවැලි ගඟ අපවිත්‍ර වන බවයි. මේතොට මුල්ලට නොදෙවෙනි මහනුවර ගොහාගොඩ තේක්කවත්තේ කසල කන්ද ගැන වසරකට පෙර අප වාර්තා කළා. කඩා වැටෙන අවස්ථාවේ මේතොට මුල්ල කසල කන්දේ උස අඩි 300ක් වූ අතර තේක්කවත්ත කසල කන්ද ඒවන විටත් අඩි 220ක් උසට වර්ධනය වී තිබුණා. ප්‍රදේශවාසීන් පැවසුවේ මේ කන්ද අසල ජනතාවට දැඩි අවධානමක් මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක්ද පැවති බවයි. අප එදා කළ අනාවරණයෙන් පසු මේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කළ බලධාරීන් මේ ආසන්නයේ ඇති නිවාස කිහිපයකින් ජනතාව ඉවත් කර වන්දි ලබා දී තිබුණා. නමුත් ප්‍රදේශයේ කසල මේ කන්දට බැහැර කිරීම නතර වූයේ නැහැ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවන විට මහනුවර නගර සභාවේ ගලි බවුසර් සියල්ල මෙම ස්ථානයට යොමු කර අපද්‍රව්‍ය බැහැර කර යන බවයි. ප්‍රදේශයේ පුරා දැඩි දුර්ගන්ධයක්ද පවතිනවා. අපිට හදිසි ගඟට නා ගන්නවත් යන්න විදිහක් නැහැ. මේ ජරා වතුර මේ ගඟට යන හින්දා. ගලි ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන කාරණාව. රෑයිලි වෙනකන් නිින්ද යන්නේ නැහැ, ගඳ එනවා. ගඳ ඉන්න බෑ, කෑම ටිකක් කන්න බෑ. හැමදාම බෙහෙත් ගන්නවා. මොකද මේ ඔළුව එකක් උමයි වමන යනවට. ළමයි වුණත් ගෙදර තියාගන්න බෑ. පන්සලේ හාමුදුරුවන්ට ඒක විශේෂයෙන්ම බලපානවා. දාණි ටිකක් ගන්න බෑ හාමුදුරුවන්ට. ඒවා මේ නගර සභාවේ බලධාරියන්ට තේරෙන්නේ නැහැ ඒ කියන කරන දේවල්. ඈතකදී ජල සම්පාදන මණ්ඩලය මගින් සමීක්ෂණයක් කළා. මේ ජලය පරීක්ෂා කළා. ඒ ජලය තුල දැනට කාබනික රසායනික ගලි අපද්‍රව්‍ය 72%ක් පමණ ඒ ජලයට මුසු වෙලා තියෙන බව වාර්තා වෙලා තිබෙනවා මේ වෙනකොට. මෙම ස්ථානයේ විශාල ජනතාවට වතුර ජලය සපේන ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් පොම්පාගාරයේ පිහිටා තිබෙනවා. විශාල ජල දූෂණයක් මේ වෙනකොට සිද්ධ වෙමින් තිබෙනවා. කසලංගණයෙන් ගලා එන අපජලය ගඟට මුසු වීමත් එක්ක අපි ඉල්ලා සිටිනවා ඒ අදාළ බලධාරීන්ගේ කරුණාකර මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න. පසුගිය වසරේද අප මෙම ගැටලුව වාර්තා කිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලෝකා ඒකනායක මහත්මිය කසල කන්ද නිරීක්ෂණය කළා.
දැනට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරියගෙන් අප අදත් විමසීමක් කළා. මේ ජලාශයට මෙහෙම මෙනි අපරාධයක් සිදු වෙනවා කියලා කියන කතාව ඇස්තිකම පරීක්ෂා කර බලලා මං හිතෙනවා අතිගරු ජනාධිපතිගේ අවධානය යොමු කරවලා මුළු පරිසරයටම හිතකර විදිහට මේ ප්‍රශ්නේ විසඳනවායි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ වූ අදහස් මේ. පාර්ලිමේන්තුව තුළදී අගමැතිතුමා මහ බැංකුවේ අධිපතිවරයා කිසිම වැරද්දක් කරේ නැහැ. ඒ පිළිබඳ මගේ වගකීමකින් මම මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවා කියලා කිව්වා. එතුමායි වගකීම බාරගත්තට පස්සේ තමයි මේකේ සත්‍ය නැත්ත හොයන් අපි මධ්‍යම කාරක සභාවේදී කමිටුවක් පත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරේ. ඒ කමිටුවේ අපි 11 දෙනෙක් හිටියා. කරුණු 15ක් තියෙනවා. මේ කරුණු 15න් කරුණු 13ක් මේ විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපිට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඇරි වෙනත් කිසිම තීන්දුවක් ගැනීමට අපිට හැකියාවකුත් නැහැ. අපිට පුළුවන්කමකුත් නැහැ. ඒකේ අපේ සදාචාරයට ගැළපෙන්නේත් නැහැ. මේ විශ්වාසභංගයේ තියෙන කරුණු වලට කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැහැ මැති අමතිවරයෙකු මේ පිළිබඳ විරුද්ධව ඡන්දයක් දීමේ හැකියාවක් නැහැ. හෙට දිනේ අගමැතිතුමා ඉල්ලාස් වෙනවා නම් සමුදිවාදී ආණ්ඩුව රැකෙනවා. විශ්වාසභංග යෝජනාව හරහා මතුවෙච්ච එක්සත් ජාතික පක්ෂයේම පිරිස් අගමැතිතුමාට කෙරෙහි තියෙන අප්‍රසාදයට පිළිතුරක් ලැබෙනවා. මේ සමුදිවාදී ආණ්ඩුව අද කැඩීමේ මූලික පියවර තමයි දින අගමැතිතුමා. පක්ෂය ඇතුළෙන් අයින් වෙන්න කියලා කියනවා. එක්සත් ජාතික පෙරමුණේ අයින් වෙන්න කියලා කියනවා. සමුදිවාදී ආණ්ඩුවේ ඉන්න අපි අයින් වෙන්න කියලා කියනවා. රටේ ජනතාව අයින් වෙන්න කියලා කියනවා. රටේ මහ බැංකු බැඳුම් කරේ පිළිබඳව ඒ ආපු ශ්‍රේෂ්ඨතරගණ විනිශ්චයන් සම්බන්ධ වෙච්ච විනිශ්චයභාවලින් එතුමා සම්බන්ධයෙන් සැක සංකා මතු කරලා තිබෙනවා. සිවිල් සමාජ සමහර පුරුෂයන් අයින් වෙන්න කියලා කියනවා. මහා සංඝයා වහන්සේ අයින් වෙන්න කියලා කියනවා. ඉතින් ඒ සියලු කාරණා කියද්දී තනියෙන් නෑ මම මොන වුණත් මෙතන ඉන්නවා කියලා කියන එක හරහා සම්මුතිවාදී ආණ්ඩුව කඩා දමන්නේ හිතාමතාම අගමැතිතුමා. හෙට දිනේ වෙලාව තියෙනවා. අනිද්දාත් වෙලාව තියෙනවා අගමැතිතුමාට සමුදිවාදී ආණ්ඩුව ආරක්ෂා. අද උදේ වෙනකොට ලංකාදීප වෙබ්සයිට් එකේ යනවා ජනාධිපතිතුමා ඊයේ රාත්‍රී ස්ථානයකදී හම්බ වුණ අගමැතිතුමා හම් වෙලා මේ එකමතිකව තීන්දුවක් ගත්තා මේ විශ්වාසභංගයේ සාන්ද. මම කියන එක අමූලික බොරුවක්. අපිට තේරෙනවා මේ ගමන යන්න බැරි බව. මේක සම්මුතිවාදී ආණ්ඩුවක් ආරක්ෂා කරන්න ඕන නම් ජනතාව සහ රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න කරුණාකරලා. එතකොට මේ ප්‍රශ්නේ හතරවෙනිදාට එන්නේ නැහැ. නැත්තම් හතරවෙනිදා රෑ 9ට සම්මුති ඉවරයි. ඒ ඇයි ඡන්ද තියෙනවා නම් හරිම විශ්වාසන මේවා ප්ලෑන් කරන්න අවස්ථාවක් නැහැ. මේක සම්මුතිවාදී ආණ්ඩුවක් ආරක්ෂා කරන්න ඕන නම් ජනතාව සහ රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න කරුණාකරලා. එතකොට මේ ප්‍රශ්නේ හතරවෙනිදාට එන්නේ නැහැ. නැත්තම් හතරවෙනිදා රෑ 9ට සම්මුති ඉවරයි. අපි පිළිගන්නවා ජනාධිපතිවට යුතුයකමේ කාල සීමාවක් තිබුණා කියලා. ඒ යුතුයකමේ කාල සීමාව ඉවරයි දැන්. දැන් රටේ අනාගතය පිළිබඳ කාල සීමාව දැන් තියෙන්නේ. ඒ අවසාන සාකච්ඡාවක් දෙවෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නිමිතව තිබෙනවා. හරි. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළොත් විය හැකි පළවෙනි කාර්යය තමයි අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ. එවැනි අවස්ථාවක මොකද වෙන්නේ? ජනාධිපතිවරයාට බලතල ලැබෙන අග්‍රාමාත්‍යවරයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ද නියෝජ්‍ය අමාත්‍යවරයන්ද පත් කළ යුත්තේය. හැක්කේය නෙමෙයි යුත්තේය. පත් කළ යුතුයි. දැන් මේ කොහෙවත් කියනවාද ජනාධිපතිවරයාගේ තනතුර අවශ්‍ය වෙනවා කියලා විශ්වාසභංග යෝජනාව පෙරදුනා? ඔය තින්නේ විශ්වාසභංග යෝජනාව ඉන්නේ ව්‍යවස්ථාදායක ජනාධිපති පත් කළා තියෙන රටේම ජනතාව විධායක හැටියට ජනාධිපති මැතිවරණයකදී. ඉතින් මේ කාරණය තේරුම් ගන්න බැරි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වී අගමැතිවරයාට විශ්වාසභංගයේදී සහය දීමට එක වූ බව ප්‍රකාශ වුණා. විශ්වාසභංගයේ ජයපරාජය තීරණය වන්නේ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 83 දෙනා තුරින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින්නේ 43ක් පමණයි. සෙසු මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නැහැ. මේ අනුව පාක්ෂිකයාගේ සැබෑ මතය මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල ප්‍රකාශ වෙනවද? අපි මේ මණ්ඩලය තුල සිටින 30 දෙනෙකු පසුගිය දිනවල අනාවරණ කළා. අද අපි තවත් 10 දෙනෙකුගේ නම් අනාවරණ කරනවා. ඉමිතියාස් බාකිර් මාකර්,
මන්ජුශ්‍රී අරංගල, ලක්ෂ්මන් විජේමාන්න, AHM හලීම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, වසන්ත සේනානායක, චම්පිකා ප්‍රේමදාස, ජෝසප් මයිකල් පෙරේරා, තිලක් මාරපන, රෝසි සේනානායක. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජනතා මතයට පිටුපා කටයුතු කරමින් සිටි. විශ්වාස භංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහයෝගී දීම ගැන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ තීරණ ගැනීමේ මත විමසීමකින් තරවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඒ සම්බන්ධයෙන් කැමැති අකමැති බව ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් නැහැ. වරදාන වරප්‍රසාද වෙනුවෙන් ජනමතයට පයින් ගසා කටයුතු කරන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින මහජන නියෝජිතයින් ගැන ලැජ්ජා විය යුතු නොවේද? ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම තිබිලා තියෙනවා. ඒකේ කිසිම ප්‍රතිසංවිධානයක් සිද්ධ වෙලා නැහැ. ඒකේ කියලා තියෙන්නේ මේ බැනුම්කරයට උදව් කරපු මහමොලකරු හැටියට කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව තියෙන විශ්වාසභංගය පරාජය කරන්න ඔක්කොටම ඡන්ද දෙන්නේ කියපුව තමයි කියලා තියෙන්නේ. මං හිතන්නේ මේ රටට කරන්න පුළුවන් ලොකුම අකටයුත්ත තමයි එවැනි ක්‍රියාවක්. රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව තියෙන බලතල හිතන් දැන් අඩු කරලා තියෙන්නේ ජනාධිපතිතුමා. තියෙන අමාත්‍යාංශයේ තියෙන විෂයපතයන් ඉවත් කරලා තියෙන්නේ. මේ රටේ සෑම කෙනෙක්ම දන්නව බැඳුම් කර හොරකම සම්බන්ධයෙන් ප්‍රධාන මොලකරු රනිල් වික්‍රමසිංහ මහත්මයයි කියන එක. එතකොට මේ වගේ සියලුම වැරදි තියෙනකොට එතුමාගේ අතේ පාර්ලිමේන්තු කණ්ඩායමට බැරි නම් අගමැතිව අයින් කරන්න. මං අහන්නේ එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටේ ජනතාව කොහොමද මුණ දෙන්නේ යන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායක කාර්කාදීන් එක්සත් ජාතික පක්ෂයේ බිඳ වැටීම නොසලකා හිටියත් ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මහා විශාල බිඳ වැටීමකට ලක් වෙලා තිබෙනවා. ඒකට හේතු ගන්නාවක් තිබෙනවා. මගේ නම් ඒ සම්බන්ධ තියෙන අදහස් තමයි දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැතිව ආණ්ඩුව වල්මත්ව ගමන් කිරීමේ ප්‍රතිඵලය තමයි මේ උදා වෙලා තිබෙන්නේ. දැන් මිනිස්සු පාරට බැහැලා කියන්න පටන් ගන්න ප්‍රසිද්ධේ කතා කරන්න පටන් ගන්න එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් ඕන කියලා. මම නම් කියන්නේ එක්සත් ජාතික පක්ෂයට නිසි වෙනසක් නැතුව ජාතික වැඩපිළිවෙලක් නැතුව ඊළඟ ඡන්දයකට යන්න බෑ. දැන් පක්ෂය මහා විශාල දියාරු වීමකට ලක් වෙලා ඉවරයි. පෙරදිනේ ශිෂ්‍ය නිරෝහල මෙරට වෛද්‍ය ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලා ඇතැයි කිවොත් එය අසත්‍යක් නොවේ. එහි වෛද්‍යවරුන් මෙම අලුත් වෙනස සිදු කර ඇත්තේ ප්‍රථම වතාවට තෙරටුමා ශල්‍ය කර්මයක් සාර්ථකව සිදු කිරීමෙන්. එය බිලිඳා මෞකුසේ සිටියේදී සිදු කරන සත්කමක්. බිබිල ප්‍රදේශයේ 42 වරදී මවක 103 වැනි දරුගැබ පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත්තේ කුස තුල සිටින බිලිඳාට මෙම රෝගය පවතින බවයි. කුසේදීම බිලිඳෙකුගේ ගෙල ප්‍රදේශයේ ගෙඩියක් වර්ධනය වීම ටෙරටෝමා රෝගය ලෙස හැඳින්වෙනවා. බිබිල රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ මෙය 50,000කින් එක් අයෙකුට පමණක් වැළඳෙන ආකාරයේ දුර්ලභ රෝගයක් බවයි. එම මව දරු ප්‍රසූතියට දින කිහිපයකට පෙරදිනිය ශික්ෂණ රෝහලට පැමිණි බවත් දරුවාගේ දිවි බේරා ගැනීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් කැපවී ක්‍රියා කළ බවත් පෙරදිනිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය චතුර රත්නායක මහතා පැවසුවා. ගිය තියෙන්නේ ගෙල ප්‍රදේශයේ කියලා ළමයට උස්ම ගැනීම සාමාන්‍ය ළමෙක් වගේ කරන්න බෑ. ඒ හින්දා අපිට සිද්ධ වුණා සාමාන්‍ය ශල්‍ය කර්මයකට වැඩිය කණ්ඩායමක් හැටියට එකතුලා මේක කරන්න. මේක තනියි ප්‍රසව සාධන හරි වෛද්‍ය අංශයේ අපිට විතරක් කරලා මේ ළමයට බෙදන්න බැරි. බබාව ශල්‍ය කර්මයේ අරගෙන එයා උස්ම ගන්න ඉස්සෙල්ලා ගර්භාෂයෙන් ඇඟ සම්පූර්ණ ගෙඩියට එද්දි ඉස්සෙල්ලා එයාගේ අවහිරය වෙලා තියෙන ශ්වාසනාලේ පාදලා පටයක් මාර්ගයෙන් උස්ම ගැනීම සලස්සන උස්ම ගන්න පටන් ගත්තොත් එයාගේ ඔක්සිජන් යන්නේ නැහැ නේ ශ්වාසනාලේ අවහිර වෙලා. එතකොට යම් හැරෙට ඒක නොවී වෙන්න කරලා අද බීටි ඉස්සලා
එකක් දෙකක් ලංකාවේ කරන්න හදලා තියෙන එක කදියා ළමයාව බේරගන්න බැරි වෙනවා. පේරාදෙනී රෝහල පළවෙනි සැරේට ලංකාවේ අපි දන්න තරමින් මවකුසින් පිටතට ගැනීමෙන් පසු පෙරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේදී දරුවාට තවත් සැත්කමක් සිදු කළ බව වෛද්‍යවරුන් පැවසුවා. පෙරාදෙනිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පැවසුවේ මෙය ඉතා සාර්ථකව සිදුකෙරුණු ශල්‍යකර්මයක් බවයි. දරුවා මෙවන විට සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලබන අතර දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වෛද්‍යවරුන් පැවසුවා. අබලන් ගොඩනැගිලි සහිත පාසලක අවදානමද සහිතව අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසක් පිළිබඳ මේ පුවත මාතර දික්වැල්ලෙන්. රතම්පුල ශ්‍රී සුමංගල මධ්‍ය මහාවිද්‍යාලය ඒ පිහිටා තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල අධ්‍යාපන කොටසේ ඌරුගමුව ගම්මානයේ. අවට ගම්මාන 18ක සිසු සිසුවියන් පස්වැනි ශ්‍රේණියෙන් පසුව ද්විතීක අධ්‍යාපනය සඳහා බොහෝ විට තෝරාගන්නේ මෙම විද්‍යාලයයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1020 දෙනෙකු මෙහි ඉගෙනුම ලබනවා. මෙම විද්‍යාලයේ ඇති දෙමහල් ගොඩනැගිල්ල වසර 4ක පෙර සිට පවතින්නේ අබලන් තත්වේ. 8වැනි ශ්‍රේණියේ සහ 9වැනි ශ්‍රේණියේ දරුවන් 240 දෙනෙකු සඳහා මෙම ගොඩනැගිල්ලේ පන්ති පවත්වා තිබුණා. එහි තවදුරටත් පන්ති පැවැත්වීම සිසු සිසුවියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් පාසල් බිමේ ඉඩකඩ ඇති වෙනත් ස්ථානවල තාවකාලිකව පන්ති සකස් කිරීමට විදුහල්පතිවරයා පියවර ගත්තේ වෙනත් විකල්පයක් නොමැති නිසායි. අර වහලේ මේ උළු කැඩිලා පරාල දිරලා එතකොට මේකේ පටු දෙකක් තියෙන කොට නැගිලා උඩ දරුවා යනකොට පහල ඉන්න දරුවංග පොත්වලට රොඩු හැලුණා. ඒක නිසා තමයි ගරු විදුහල්පතිතුමා මේ ළමයි වෙනත් පන්ති කාමර යමු කරේ. පන්ති කාමර හයක් තියෙන කොට නැගිලා මේ කම්බි කූරු එතකොට අර තාප්ප තේරම කැඩිලා. එහෙත් අබලන් ගොඩනැගිල්ලේ අවදානම තවමත් ඉවත් වෙන්න නැත්තේ. එය ප්‍රතිසංස්කරණය කරනු වෙනුවට සංරක්ෂණය කරන ආකාරයක් දක්නට ලැබෙන නිසායි. මේ අනාසිත බවක් එන්න මේ යටක් ගහලා තියෙනවා, බෝඩ් ගහලා තියෙනවා. නමුත් මේ බෝඩ් වලින්වත් මේ වැටවල වලින්වත් දරුවෝ නවත්තන්න බෑ. ලකුණු පළාත් අධ්‍යාපනවත් කරු සාසපුත්‍ර එතුමා ගාවට ගියා. ගිහිල්ලා කිව්වා ඒ දැසරුන්නේ එතෙන් මේක පඩාරටිලා දරුවෝ දෙන්නේ ජීවතුන් අතට දැතුණාට පස්සේ නම් ඇවිල්ලා බලකාරී කියන්නේ. ඔන්න එතකොට තමයි බලකාරී කියන්නේ. ඔය එහෙම නම් හදන්නේ. එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන පාගමනක් හෙට මහනුවර ගැටඹෙන් ආරම්භ වනවා. මේ ඒ පිළිබඳව අදහස් පළ කළ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා. ලොකුම හොරකම යටපත් කරන්න හදනවනම්, විශ්වාස භංගය පරාජය කරන්න හදනවනම්, මං හිතන්නේ මේ රටට කරන්න පුළුවන් ලොකුම අකටයුත්ත තමයි එවැනි ක්‍රියාවක්. එක්සත් ජාතික නිදහස් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනත් ආයතන සහ සංවිධාන එකතු වෙලා අපි හෙට දින උදේ 8ට ගැටඹෙන් බල අරගලයක් අපි ජනබල අරගලයක් අපි ආරම්භ කරලා තියෙනවා, ආරම්භ කරන්න යනවා. මේකට සෑම සියලු දෙනාම එකතු වෙන්න අපි ආරාධනා කරනවා. පාගමන කරන්නේ වෙන කාටවත් නෙමෙයි, මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවගේ දීපල හොරකම් කරනවට විරුද්ධව, මේ රටේ ලොකුම හොරකමට විරුද්ධව තමයි මේ පාගමන කරන්නේ. අපි මේකේ 50 දෙනයි දෙන්නේ, 100 දෙනයි දෙන්නේ, කීයද දෙන්නේ, අපි මේ පාගමන කොළඹට යනවාමයි. වනගත ජීවිතේ පුහුණුව ලැබූ අලිපැටවුන් 9 දෙනෙකු අද මාදුරුවේ ජාතික වනෝද්‍යානයට මුදා හැරුණා. අද පෙරවරුවේ මෙම කාර්යය සිදු කෙරුණේ තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. උඩවලව ඇත් අතුරු සෙවනේ සිට ආරක්ෂිත රථ දෙකකින් අලිපැටවුන් රැගෙන ආවා. මේ අවස්ථාවට වැඩබලන වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් මංජුල අමරරත්න මහතා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශුවෛද්‍ය තාරක ප්‍රසාද් මහතාද සහභාගී වුණා. මේ නව දින දිවයිනේ විවිධ ප්‍රදේශවල අතරමන් වී හෝ අනතුරු වලට මුහුණ පා සිටි අලිපැටවුන් පිරිසක්. උඩබලව ඇත් අතුරු සෙවනේ වසර කිහිපයක් ගත කළ මේ අලිපැටවුන් වනගත ජීවිතයට හුරු කර තිබුණේ සැරිසැරීම, ජලය පානය කිරීම, ආහාර සොයා ගැනීම ඇතුළු ක්‍රියාකාරකම් සමගින්. පිරිමි පැටවුන් 5 දෙනෙකු සහ ගැහණු පැටවුන් 4 දෙනෙකු මේ පිරිසට ඇතුළත් අතර මුදා හැරුණු 9 දෙනාගෙන් 5 දෙනෙකුට විදුලි කරපටිද පළඳවා තිබුණා.
මාදුරු ඔය ජාතික වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට අයත් කෞතුකාගාරයේද මේ අසන්නයේ පිහිටා තිබෙනවා. මේ එහි දර්ශන. වෙඩිවැදි මියගිය සද්දන්තීන්ගේ ඇටසැකිලි මෙහි සංරක්ෂණය කර ඇති අතර වෙඩි උණ්ඩ පවා දැකිය හැකි. අද වනගත වුණු අලි පැටවුන් නවදෙනා අතර ඉතා කුඩා පැටවෙකුද සිටිනු දක්නට ලැබුණා. එවැනි අලි පැටවෙකු කලකට පෙර මෙලෙස දක්නට ලැබුණේ ඇමරිකාවේදී. මෙය වසර 37කට පෙර සිද්ධියක්. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1984 වසරේ ජූනි 18 වෙනිදා ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතාට මේ අලි පැටවා තිළින කළා. මේ දිනවල බොහෝ ප්‍රදේශවලට දැඩි රශ්මියක් දැනෙන්නේ ඇයි? මේ ඒ දිනවල බොහෝ දෙනා කතාවන මාතෘකාවක්. මීට සැබෑ හේතුව කුමක්ද පිළිබඳව අද අප කාලගුණ විදිපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතාගෙන් විමසීමක් කළා. දිවයින දැනට බලපාන මේ වීලි කාලගුණික තත්ත්වය විශේෂයෙන් බලපාන්නේ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල සමහර තැන්වල. ඉතින් මෙම වීලි කාලගුණික තත්ත්වයට ප්‍රධානම හේතුව කියන්නේ මේ දවස්වල තියෙන්නේ අන්තර්මෝසම් කාල පරිච්ඡේදයේ මේ වීලි කාලගුණික තත්ත්වයේ පහව යන තරම් ලොකු වර්ෂාපතනයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි මේ මාසේ මැද විතර වෙනතුරු. ඒ අමතරව අපිට කියන්න පුළුවන් ඊට ප්‍රථම සැලකිතු වර්ෂාපතනයක් වර්ධනය වෙන්න හැකියාවක් තියෙන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි දිවයින අවට තියෙන බෙංගාල බොක් සමහර වෙලාවට අඩු පීඩන තත්ත්වයන් තරංගමේ ස්වභාවයන් වගේ කැළඹීම් ස්වභාවයල් ආවොත් මේ තත්ත්වේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට දැනට විශ්ලේෂණවල පෙන්නුම් කරන්නේ නැහැ. මේ අතර අද දිනේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ දැක්ුණේ සෙල්සියස් අංශක 36.2ක් ලෙසයි. පවතින වියලි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9කට අයත් පුද්ගලයන් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිරි මහතා සඳහන් කළේ ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට බවයි. එම සංඛ්‍යාව 66,648ක්. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අඛණ්ඩව සිදු කරන බවද ප්‍රදීප් කොඩිපිරි මහතා සඳහන් කළා. පුද්ගලයන් ලක්ෂ 4කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් වාර්තා කළ පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ලැබී ඇති තොරතුරු අනුව අපි පෙනී ගිහිලා තින්නේ. විශේෂයෙන්ම පානීය ජල ගැටලු විසඳීමේ කටයුතු අඛණ්ඩව සෑම දිනකම විශේෂයෙන්ම මාස කිහිපයක් මුළුල්ලේ සිදු කරන ලබනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එකම ජාතික සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලුම නිලධාරීන්ගේ බිම් මට්ටමේ සියලු සහයෝගයන් සහිතව එම තත්ත්වය සඳහා උපරිම ප්‍රතිචාරයක් දක්වමින් පවතින ආපදා කළමනාකරණ ගියන් ඉඳුනිල් කලා ලෝකයේ විවිධ නිර්මාණකරණයේ නිරත ඔහු අද වන විට චිත්‍ර මූර්ති කවින් නිවාස අලංකරණය ලීපුලුසා චිත්‍ර නිර්මාණකරණය කවි නිර්මාණය ආදී ශිෂ්ට රැසක දක්ෂතා දක්වන තරුණයෙක්. එපමණක් නොවේ අද වන විට අලුත්කම ප්‍රදේශයේ ඔහුගේම චිත්‍ර ඇතුළු නිර්මාණවලින් සමන්විත ප්‍රදර්ශනාකාරයක් පවත්වාගෙන යන තරුණ ව්‍යවසායකෙක්. උසස් පෙළෙන් පසු හෝටල් රැසක කලාකරුවෙක් ලෙස සේවය කරන ඔහුට මාරදිවේනේ හෝටලයක සේවයට එක්වීමට අවස්ථාව හිමිවනවා. මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ හොටෙල් ශේෂ්ත්‍රයේ රැකියාවකට ගියා. එතන ගොඩක් තැන්වල ලංකාවේ තැන් 3ක විතර වැඩ කරා මුළු තැන්ගේ කලාකරුවෙක් කියන්නේ කිචන් ආටිස්ට් කෙනෙක් විදියට. ඊට පස්සේ එතනින් පස්සේ මම යනවා විදේශගත වෙනවා කටාර රාජ්‍යයට. එතනදී හෝටල් එක දෙකක විතර වැඩ කරලා එතනුත් සාමාන්‍ය දැනුමක් ගත්තා. ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන එතනින් පස්සේ දුබයි වලට ගියා මාස 10ක කාල සීමාවකට වැඩ කරන්න. එතනින් මම යනවා මෝල්ඩිව්ස් වලට. يعني එතනදී මගේ ජීවිතේ එක සංදිස්ථානයක් වුණා විශේෂ දෙයක්. මොකද එතන හිටියා අපේ ඕන එමි කියලා මැඩම් කෙනෙක්. එයාගෙන් මට ලැබුණා ගොඩක් ලොකු සහයෝගයක්. එතන පාසලක් වගේ අවුරුදු 4කට ආසන්න කාල සීමාවක වැඩ කරා. ඉතින් ඒ වගේ ඉගෙනගෙන ආවෙන් පස්සේ මම ඊට පස්සේ මේ ලංකාවට ඇවිල්ලා මගේ කියලා සුළුවට ආට් ගැලරි එකක් පටන් ගත්තා පිකාසෝ ආට් ගැලරි කියලා. යලිසිය රටට පැමිණි පසු අහඹු ලෙස හමු වුණ පුජ්‍යලේකු
ඔහුගේ වත්මන් සාර්ථකත්වයට ඔහුට මග කියනවා. ටර්නින් පොයින්ට් එක විදිහට ජීවිතේදී කෙප්ටිමුදු කරුණාරත්න මුණ ගැහුණ එක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ හෝටල් ස්කූල් එකක් තෙෆ්ට පටන් අරගෙන එහෙම දෙයක් කරගෙන යන්න කියන අඩිතාලම තාම ලැබුණේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ලැබුණොත් ලංකාවේ කලාකරුවන්ට මුනුතැන්ගේ වැඩ කරන පේස්තියන්සේ වැඩ කරන අයට මම දන්නේ ලොකු ජීවිතේ වාසනාවක් උදා වෙයි. තමන් හිතනවට වඩා ස්ටෙප් ගාන ඉස්සරහට යන්න. බෙල්ලම් කඩවල එල්ලංකා පද්ධතියට අදාළ වැව් එකිනෙක සම්බන්ධ වන ඇලමාර්ග සිතියම් ගත කිරීමේ කටයුතු අද සාර්ථකව අවසන් කළා. ඒ ගම් ඇද ගමින් ගමට වැවෙන් වැවට වැඩසටහනේ තුංගන අධියර යටතේයි. මෙම සමීක්ෂණය දින පහක් පුරා බෙල්ලම් කඩවල එල්ලංකා පද්ධතිය ආවරණය කරමින් පැවැත්තුණා. එහිදී මල්වතු ද්‍රෝණයෙන් ආරම්භ වී හොරිවිල වැව දක්වා ජලය ගමන් කරන වැව් 31කට අදාළ ඇලමාර්ග සිතියම් ගත කළා. මෙම සමීක්ෂණය සිදු කළේ පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේද සහයෝගය ඇතිවයි. මේ කටයුත්තේ අවසානය කොයි වගේද? ඇත්තෙන්ම බෙල්ලම් කඩවල වැව් පද්ධතිය ගැන අධ්‍යයනය කරනකොට අපි දුටුවා සමහරක් වැව් පරිහරණය කරන සිතියම් වලට ඇතුළත් වී නැහැ කියලා. ඒ වගේම ඇලමාර්ග. එම නිසා මෙම සිතියම් යථාවත් කරන්න අපි EPS තාක්ෂණය ඔස්සේ ඇතුළත් කිරීම සිදු කරනු ලැබුවා. ඒ වගේම මාර්ග පද්ධතිය. සමහරක් ඇතුළත් නොවුණු මාර්ග සහ ස්ථාන මෙම සිතියම් ගත කිරීමට ඇතුළත් කරනු ලැබුවා. ඉදිරියේදී මේ සංවර්ධන කටයුතු වලට කොයි වගේ දායකත්වයක් ලබා ගන්න පුළුවන්ද මේ යාවත් කාලින කරන සිතියම? ඇත්තම මූලික වශයෙන් සිතීමක් තිබුණහම ඒකත් එක්ක දැන් තියෙන ප්‍රායෝගික ගැටලු හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව සමාජීය ප්‍රශ්නත් එක්ක මේ දෙක එකට එකතු කරලා හොඳ අවසන් සැලස්පක් සකස් කිරීම සඳහා මේක ඉතාමත් ප්‍රයෝජන වෙනවා කියලා මගේ අදහස. ඉතින් බෙල්ලම් කඩවල එල්ලංගා පද්ධතියේ වැව් 31ක් අප මේ වන විට හඳුනාගෙන අවසන්. මේ වැව් වලට ජලය සැපෙන ප්‍රධාන ඇලමාර්ග අපි හඳුනාගෙන අවසන්. මේ කටයුතු මේ දත්තත් එක්ක ඉදිරියේදී මේ තොරතුරු සංවර්ධනය සඳහා කොයි ආකාරයෙන් දායකත්වර ගන්න පුළුවන්ද කියන කරුණුත් එක්ක අප නැවත හමුවෙමු. සුරෙන් සංජය නිවුස් ෆස්ට් වෙනුවෙන් බෙල්ලම් කඩවල වැව් ඉස්මත්තේ සිට. ඉදිරි සතිය තුළ මාළු සඳහා ස්ථිර මිලක් හඳුන්වා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. දැන් රුපියල් 140ට විතර වැඩි වෙලා තියෙනවා. දැන් තව වැඩි වෙනවා. මං කිව්වේ ඒත් කමක් නැහැ, තව ටිකක් ගන්න. අපි තව ටිකක් මිල වැඩි වෙන්න දෙන්න. වැඩි වෙන්න දෙනවා මගේම අපි අවුරුද්දට ස්ථිර මිලකට මාළු විකුණන. මෙතෙක් කලක් නොවෙච්ච දෙයක්. මේ එන සතිය ඇතුළත පටන් ගත්තම එක දිගටම මේ මිල පවත්වාගෙන යනවා. අපි ඒකට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ධීවර සංස්ථාව මාළු වලට සහතික මිලක් ලබා දෙන ගම ස්ථිර මිලකට පාරිභෝගිකයාට සහන මිලකට මාළු විකුණන වැඩපිළිවෙළක් අපි පළවෙනි වතාවට ධීවර සංස්ථාව ආරම්භ කළා කියලා. දැන් බිග් මැච් ෆීවර් විශේෂාංගය. මාතර රාහුල පන්නිපිටිය ධර්මපාල විද්‍යාල අන්තර සත්වෙනි ස්වර්ණසිංහ සංග්‍රාමයේ මහා ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ සියපාලමිනුම ක්‍රීඩා කරන මාතර රාහුල විද්‍යාලය අද දිනේ අවසන් වන විට කිසිවෙකු නොදෙවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 59ක්. ඒ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය රැස් කළ ලකුණු 130ට පිළිතුරු ලෙසින්. ධර්මපාල විදුහල් කණ්ඩායම වෙනුවෙන් මලිත් සඳකැලුම් ලකුණු 44ක් රැස් කළා. සසිත් මනුරංග ලකුණු 25ට කඩලු 6යි. දෙහි අත්තකණ්ඩේ ජාතික පාසල සමග පස්වෙනි වරට පැවති දිගමඬුල්ල සටන මහා ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 96කින් ජය ගැනීමට අම්පාර DS සේනානායක ජාතික පාසල සමත් වුණා. දෙහි අත්තකණ්ඩේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් DS සේනානායක කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 255ක්. සත්කාරක දෙහි අත්තකණ්ඩේ ජාතික පාසල් පළමුවෙනිම ලකුණු 69කට සීමා වූ අතර ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් එම කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 90කට දැවි ගියා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.